ජනාධිපති වර්ණය 2019 ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිපලයට අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වන්නේ ප්‍රේම්. ඔව්, කාලි මාවට්ටම් තබල් මූල වාක්කල් කිඩේකපෙට්‍රකන්දද වාක්කලිපින් මුඩිවකල්. පියර් ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිපලය ගෝඨාභය රාජපක්ෂ මහතා ලබ ඇති ඡන්ද සංඛ්‍යාව 25099යි. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා ලබ ඇති ඡන්ද සංඛ්‍යාව 993යි. අනුර කුමාර දිසානායක මහතා ලබ ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 2450යි. මහේෂ් සේනානායක මහතා ලබ ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 301යි. ප්‍රේම් කාලි මාවට්ටමේ අංජල් මුඩිවකල් කිඩේකපෙට්‍රකන්දද තබල් මුල වාක්කලිපු මුඩිවකල් ගෝඨාභය රාජපක්ෂ 25999 වාක්කල් සජිත් ප්‍රේමදාස 9093 වාක්කල් අනුර කුමාර දිසානායක 2450 වාක්කල් මහේෂ් සේනානායක 301 වාක්කලයි පෙට්‍රකන්දාගල්. இது காலி மாவட்டத்தின் தபால் மூல வாக்களிப்பு முடிவுகள். பிரேம் அபாயலித் எம பிரதிபலයට அவதானிய යොමු කරමු. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිපලයේදී ඡන්ද 25099ක් ලබා තිබෙනවා. ඒ වගේම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා 993ක ඡන්ද සංඛ්‍යාවක් ලබා තිබෙනවා. ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 2450ක් ලබා ගනිද්දී ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්ෂක මහේෂ් සේනානායක මහතා ඡන්ද 301ක් ලබා තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිපලයයි ඒ. මීඩම් ගාලි මාවට්ටමින් තබල් මුල වාක්කලිපු මුඩිවකල් ගෝඨාභය රාජපක්ෂ 25099 වාක්කල් සජිත් ප්‍රේමදාස 9093 වාක්කල් අනුර කුමාර දිසානායක 2450 වාක්කල් මහේෂ් සේනානායක 301 වාක්කල්. ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිපලයට අපේසේ අවධානය යොමු කළේ ජයනිති. දැන් අපට අවස්ථාව තිබෙනවා මේ තැපැල් ඡන්ද ප්‍රතිපලයේ විශ්ලේෂණයට යොමු වෙන්නට. ප්‍රයල් දැන් අපි බලුවොත් එම ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිපලයේ දිහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා 25099ක් ලබා ගන්නේ 67.49% ප්‍රතිශතයක් ලබා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන්නේ ඡන්ද 993ක්. ඒ ප්‍රතිශතයක් විදිහට අරගත්තොත් 24.45%. අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද 2450යි. ප්‍රතිශතයක් විදිහට ගත්තම 6.59% ප්‍රතිශතයක් තිබෙන්නේ. මහේෂ් සේනානායක මහතාට ඡන්ද 301ක් ලබාගෙන තිබෙනවා ප්‍රතිශතය 0.81%. දැන් මේ තැපැල් ඡන්ද ප්‍රතිපලය දිහා බැලුවාම ප්‍රකාශිත ඡන්ද 37585ක් තිබෙනවා. ප්‍රතික්ෂේපිත ඡන්ද 393යි, වළංගු ඡන්ද 37192යි, ලියාපදි ඡන්ද සංඛ්‍යාව 38045ක් වෙලා තිබෙන්නේ. එතකොට මේ වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් 37192න් තමයි 25099ක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට හිමි වෙලා තිබෙන්නේ. 67.49% ප්‍රතිශතය පෙන්වන්නේ ඒ වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් අරගෙන. එතකොට අනිකුත් ප්‍රතිශතනොත් ප්‍රගීත් ඒ වළංගු ඡන්ද සංඛ්‍යාවටම තමයි අපිට ලැබෙන්නේ. ඔව්. මේ 2019 මෙවර ජනාධිපතිවරණය 2015 ජනාධිපතිවරණය හා සැසඳීමේදී අපිට පෙනියන කාරණාවක් තමයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එවක ලබා ගන්නවා ඡන්ද 13879ක් ගාල්ල දිස්ත්‍රික්කයේ මේ තැපැල් ඡන්ද ප්‍රතිපලයට අනුව චෛනිත්‍ය වගේ ප්‍රියල්. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගන්නේ ඡන්ද 16116. ප්‍රතිශතාත්මකව ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 46.6% ලබා ගන්නකොට එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගන්නවා 53.49% ප්‍රමාණයක්. ඒ ගියවර ජනාධිපතිවරණය සහ මෙවර සැසඳීමේ තත්ත්වය. ඔව්, මං හිතන්නේ ප්‍රියල් දැන් මේ මේ ප්‍රතිශතය දිහා බැලුවාම අපිට පෙනෙන කාරණයක් තිබෙනවා. දැන් මෙවට මෙවර මේ පොදු ජන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා කිසියම් වැඩි පරතරයක් තබාගෙන තිබෙනවා මේ තැපැල් ඡන්ද ප්‍රතිපලයේ දිහා බැලුවාම. මම හිතන්නේ අපි පළමු ඡන්ද ප්‍රතිපලයේ විදිහට තමයි මේ ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිපලය 2010 2015 2019 කියන කාරණා අරගෙන බැලුවාම මම හිතන්නේ මේ තුනේදිම එක්සත් ජාතික පක්ෂයට වඩා ඉදිරියෙන් එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයත් මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත්
ඇවිල්ල තියනවා. ඔක තමයි ගාල දිස්ත්‍රික්කේ 2010 15ට වඩා අර ජනිතික වතගේ පරතරයේ ඉහළ වැඩිවීමක් මෙවර පෙන්වන්න කරලා තිබෙනවා. ගාල දිස්ත්‍රික්කේ තැපැල් චන්ද ප්‍රතිපලයේ දිහා බලවම අපි ඔබට ඉදිරිපත් කරේ ඒ ගාල දිස්ත්‍රික්කේ තැපැල් චන්ද ප්‍රතිපලය. අපිට නැවතත් ඒ චන්ද ප්‍රතිපලය ඉදිරිපත් කරන්නට පුළුවන්කම තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා චන්ද 25099ක් ලබාගෙන තිබෙනවා. ඒත් එක්කම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා චන්ද 9093යි. ජාතික ජන බලවේගයේ අනුරු කුමාර දිසානායක මහතා චන්ද 2450 සහ ජනතා පක්ෂයේ මහේෂේන නායක මහතා චන්ද 301ක් ලබාගෙන තිබෙනවා. ප්‍රකාශිත චන්ද සංඛ්‍යාව 37585යි. ප්‍රතික්ෂේපිත චන්ද සංඛ්‍යාව 393යි. වළංගු චන්ද සංඛ්‍යාව 37192යි. ලියාපදිංචි චන්ද සංඛ්‍යාව 38045යි. ඔබට දැන් පෙනෙනවා මේ අපි දැන් ඉදිරිපත් කර තිබෙන මේ සටහන අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා, සජිත් ප්‍රේමදාස මහතා, අනුර කුමාර දිසානායක මහතා සහ මහේෂේන නායක මහතා මේ හතර දෙනා තමයි පිළිවෙලෙන් සිටින්නේ මේ ප්‍රතිපලයන්. ජනිත ඉදිරි සෑම ප්‍රතිපලයක් තදීත් මේ ආකාරයෙන්ම අපි සූදානම් ඉදිරියට ගෙන එන්නට, ඒ කියන්නේ වැඩිම මනාප ලබාගෙන තිබෙන අපේක්ෂකින් මේ අනුව පිළිවෙලට පෙළගස්වන්නට අප සූදානම් බව මතක් කරන්නට ඕනේ. ඒ අනුව තමයි චන්ද ගෝඨාභය රාජපක්ෂ මහතා චන්ද 25099ක්, සජිත් ප්‍රේමදාස මහතා චන්ද 9093ක්, ඒ වගේම අනුර කුමාර දිසානායක මහතා චන්ද 2450ක් සහ මහේෂ් සේනානායක මහතා චන්ද 301ක් ලබා ගනිමින් මේ පිළිවෙල පෙළගැස්ම සැරී තිබේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.